විශේෂයෙන්ම මහාවාර වර්ගයේ ඉන්න ගෝවි මහත්තුරු යල් කන්නේදී අස්වද්දනලද පළමු සහල් අද දින දළදා වහන්සේට පූජා කිරීම සඳහා තබක්තියෙන් ගෞරවයෙන් සියලු දෙනා හැම ප්‍රදේශවලින් හැම දිස්ත්‍රික්කවලින්ම අද ඒකරාශ වෙලා ද පූජාව පැවැත්වුවා. අද අනලාගත් අස්වැන්න මුල් කොටස මුල් භාගය දළදා වහන්සේ වෙත පූජා කරා. ඒ උත්සවය තමයි අද මේ පවත්වන්නේ. ඉතින් මේ වර්ෂ පහක් තිස්සේ සිදු කරගෙන යනවා. ඒ වගේම අපි බැඳිච්ච සංස්කෘතියත් එක්ක මේ කටයුතු ඉතාමත් භක්තියෙන් තමයි අපේ ගෝවි මහත්තුරු එකතු වෙලා සිළුමු නිලධාරීන් අද මෙහි පැමිණලා සිටිනවා. ඉතින් ඒක සඳහා තමයි අද මේ අවස්ථාව අපි උපයෝගී කරගත්තේ. අද දිනේ උතුම් වූ ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණලා මම හිතන්නේ රජරට ගොවි ජනතාවගේ ඉල්ලීමකට අනුව අපේ ජල මූලාශ්‍ර සියල්ලකම ආරම්භය බවට පත් වෙන්නේ මේ කඳුකරේ. ඉතින් මේ කඳුකරේ පැවතින අපේ උතුම් වූ ශ්‍රී දළදා මාලිගාවට පැමිණලා තමුගේ යල් අස්වැන්න පළවෙනි කොටහා මේ දළදා මාලිගාවට පූජා කරලා ඊළඟ කරන ගොවි කටයුතු ඒ සියලු කාරණා වලට ආශිර්වාදය ලබා ගැනීම තමයි අපේ ගොවි ජනතාවගේ අදහස මූලික පරමාර්ථය බවට පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ 1800කට විතර එහා ගියපු ගොවි ජනතාවක් සියලුම වාරිමාර්ග දෙපාර්තමේන්තු නියෝජනය කරන ඒ ගොවි සංවිධාන ඇතුළු ගොවි ජන සේවා දෙපාර්තමේන්තු යටතේ තියෙන ගොවි සංවිධානවල පිරිසත් මේ අවස්ථාවට අද මාලිගාව අභියසට පැමිණලා තියෙනවා. තමුන්ගේ යල් අස්වැන්න ශ්‍රී දළදා මාලිගාවට මේ උතුම් ස්ථානයට පූජා කිරීම සඳහා.